නමෝ බුද්ධාය අද මම හයශ්‍රේණයේ දරුවන්ට කියල දෙන්න බලාපුොරොත්තු වන සිංහල ව්‍යාකරන පාඩම වන්නේ ධන්තජනලහා මූර්තජනල භාවිතය පිළිබඳව. උච්චාරණයේදී මේ අක්ෂර සමානහඬකින් ශබ්ද වනත් ලිවීමේදී අදාලක්කුරු නියමිති ස්ථානයේ නොය දුනහොත් අර්ථය වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා නිවරදි අකුර සම්මතය අනුව ලිවීම පිළිගත් ලේඛන රීතිය වෙනෝ මේ පාඩමේදී අපි අධ්‍යනය කරනු ලබන්නේ මූර්ධජන ලහාධන්තජන වචනයක නියමිත ආකාරයට ලියන්නේ කෙසේද කියලා අපි මුලින්ම බලමෝ ධන්තජ මූර්ධජන භාවිතය පිළිබඳව. එකම වචනය වුවත් මූර්ධජන ධන්තජන යෙදන ආකාරයානුව අර්ථ දෙකක් ප්‍රකාශ වෙන. සර මූර්දජන යෙදිච්ච සරණ කියන වචනය අර්ථය වන්නේ පිහිට. ධන්තජනය දුනහමේහි අර්ථය වන්නේ හැසිරෙන. මූර්ධජනය දුනහමෙහි අර්ථය වන්නේ පාශානය අපි අන්රාධපුරයේදී සඳකට පහන දැක්කෙමු. ධන්තජන පහන කියන වචනය අර්ථය වන්නේ ප්‍රදීපය. අම්මා මල් පූජා කර පහන දැල්ලුවායි. නුවන මූර්ධජනයේ දුනහමර්ථය ඥානය. නුවන ධන්තජනයේ දුනහමර්ථය ඇස වනය මෝර්ධජනයේ දුනහමාර්ථය තුවාලය ධන්තජනයේ දුන හමාර්ථය කැලය. මූර්ධජනයේ දුනහමාර්ථය දනහිස ධන්තජනයේ දුනහමාර්ථය ජනතාව. ඒ අනුව පැහැදිලි වෙනවා එකම වචනය වුවත් මූර්ධ ධන්තජනයේ දෙන ආකාරය අනුව අර්ථ දෙකා ප්‍රකාශවන බව. අපි ඊළඟට බලමු දන්තජල මූර්දජල භාවිතය පිළිබඳු. ප මූර්දජල පැල කියන වචනය අර්ථය වන්නේ පැලෑටිය. ගොවියා ගොයම් පැළපීදී ඇති බව දැක සතුටු විය. දන්තජ පැළ කියන වචනය අර්ථය කුඩා නිවස. ගොවියා පැල තුළ නිදිවර්ජිතව ගත කළේ. ක මූර්ධජලය දුනහම අර්ථය කරනලද. ඔහු කළ ක්‍රියාව නිසා සැමගේ ප්‍රශංසාවට බඳුන් විය. ධන්තජලය දුනහම ක දුටුගැමුණු රජුකල සමුර්ධිමත් යුගයක් විය. ඒ කියන්නේ කාලය පිළිබඳව. අලු මූර්ධජලූයේ දුනහමර්ථය, බශ්ම, ධන්තජලූයේ දුනහ මර්ථය, ආලෝකය පිළි මූර්ජදලීයේ දුනහමර්ථය ඇඳු. ධන්තජලීය දුන හමර්ථය පිල්ලම්. ඇල කියන වචනයට මූර්ධජලයේ දුනහමර්ථය දියපාර් නැත්නම් දියකඩිත්ත. ධන්තජලයේ දුන් හමර්ථය පැත්ත. ඒ අනුව පැහැදිලි වෙනවා එකම වචනයව්වාත් මූර්ධජ ධන්තජකුරු යෙදීම අනුව අර්ථය වෙනස් වන බව. ඒ අනුව නියමිතාකුර නියමිති ස්ථානයේ යෙදීම පිළිබඳවපි දැඩි අවධානය යොමු කරන්න ඕනේ. නැත් නම් අපි ප්‍රකාශ කරන අර්ථයට එහා ගිය වෙනස් අර්ථයක් තමයි සංනිවේදනය වන්නේ. ඒ අනුව මෙම අක්ෂරභාවිතය පිළිබඳව ඔබේ දැන්ම තවදුරටත්වර්ධනය කර ගැනීමට පහත අභ්‍යාසයේ නිරතවන්න නමෝ බුද්ධාය.